වෙහෙස නිවන හමසා සිරිමන් චරිත කියන විශේෂාංග ඔබේ වෙහෙස නිවන්නට මේ අපූර්තම ගීත අපට තෝරා දෙන්නේ දිවයිනේ ප්‍රකට ලේඛකයෙක් ඒ වගේම ඡායාරූප ශිල්පියෙක් මේ තමයි ඉරිදා ලංකාදීප පුවත්පතේ අපේ ආදරණීය සඳුන් ගමගේ. සඳුන් දැන් මේ කොහොමද මේ කාර්යබහුලද ජීවිතේ? ඡායාරූප ශිල්පී කාර්යබහුල වෙනවට මම කැමතියි. බොහොම හොඳයි. මං හරි ආසක් කරන කියමනක් ඒක. එහෙම නොවුනම මට මේ ජීවිතේ හිස් වගේ දැනෙනවා. ගලා යන්නේ. හරිම සතුටුයි. මේ ගීතයක් එහෙම ගායනා කරන්න බැරිද? සාමාන්‍ය ප්‍රමාණයට පුළුවන් කියලා මම හිතනවා. කැමති නම් ඕන එකක් තෝරගන්න ඊළඟ ගීතේ උනක් කමන්නේ. මම මුල් වචන ටික පොඩ්ඩක් කියන්නම්. මගේ බිරිඳත් මේකට බොහොම කැමති. එනම් විශේෂයෙන් ගායනට ඕන. පෙම්මම ධාරා හෘදේ පිරීලා, පෙම්මම ධාරා හෘදේ පිරීලා, ආවේ මගේ සැනසීම සොයා, සාලිය මාවේ මාලිනි මාලා, සාලිය මාවේ මාලිනි මාලා, ප්‍රේම ලොවේ අභිෂේකේ ලබා, පෙම්මම ධාරා හෘදේ පිරීලා. හරිම ලස්සනයි. දැන් මේ තරිඳු මට හිතෙනවා ඇයි මේ අපේ සඳුන් ගායකෙක් නොවුනේ කියලා. වෙලා නොවුනේ නෙවෙයි, ලස්සන ගීත ගායනා කරන්න පුළුවන් අවශ්‍ය තැන්වලදී ගායනා කරනවා ඇති. එමනම් අපිට කියන්න තෝනා ගායකෙක්, ඡායාරූප ශිල්පියෙක් සහ පුවත්පත් කතුවරයෙක් කියලා. හොඳයි, අපි ඊළඟ ගීතයට යමු. දැන් අපි කතා වුණා, ඔබතුමාත් මාත් කතා වුණා මේ අපිට හොඳ ළමා කාලයක් තිබුණා කියලා පරිසරයේ. ඉතින් අපි දැකපු දේවල් තිබුණා. අද ළමයින්ට ඒ වගේ ගීත අහන්න තියෙනවා හොඳයි කියලා හිතන. ඉතින් මම කුඩා කාලේදී මම විඳි ගීතයක් තමයි බෙහෙවින්ම මේ කියන්න සුළඟේ ඔබ කොහේ සිටද එන්නේ. හරි ලස්සනයි. හරි හරිම අපූරු ගීතයක්. ඉතින් බලන්න මේ මතක සටහන් අවදි කරන්න ඔබට පුළුවන් අපි හමු ගීතය. විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකින් එන්නේ පාද